ඉරාජ් වීරරත්න කියන ඒ ගාන්ධාරියා ඒ ගවුන් සංගයා අද වෙනකොට කියනවා මේක යම් රංගපෑමක්ද දන්නේ නමුත් ඔහුගේ කටින්ම කියනවා අද වෙනකොට පත් කරලා තියෙන ජනාධිපති ඇතුළු ඒ සියලු දෙනාම පිස්සෝ කියලා. ඊට අමතරව රංජන් කියපු කතාව වැරද්දක් නෑ. රංජන් කියපු කතාව හරි කියලා ඇතුළ තියෙන සියලුම කෙනා දූෂිතයෝ කියලා ඔහුගේ කටින්ම කියනවා. බලන්න මේ වීඩියෝ එක. ඒ ඒ 2018 18 19 කාලේ තිබ්බ විදියට ගියා නම් එහෙම ලොකු ප්‍රශ්නයක්. එතකොට අපිට ඒ වෙලාව වෙනසක් ඕන වුණා. ඉතින් ඒ වෙනස වෙනුවෙන් අපි පෙනී සිටියා. ඉතින් එහෙම කියලා දැන් මේ ආන්දුවෙන් පිස්සු කරනකොට අපිට වග කියන්න බෑ. මම ආටිස්ට් කෙනෙක්, මම මියුසික් කරන කෙනෙක්, මම දේශපාලන කරන කෙනෙක් නෙමෙයි, මම පාර්ලිමේන්තුවේ නෑ. හැබැයි ඒ වෙලාවේදී ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටියා. තවමත් මට විශ්වාසයක් තියෙනවා ඉදිරියේදී මොකක් හරි ජනාධිපතිතුමා වෙනසක් කරයි කියලා. හැබැයි ආණ්ඩුවේ මේ ඕගොල්ලන් අපි දැන් මේ අපේ ජනතාව පත් කරපු අය කරන පිස්සු වලට නම් මට කතා කරන්න ඇත්තටම නැහැ. ඉතින් අපි බලමු ඉස්සරහට. તો මේ විරජය දැන් මේ මොකද්ද අපේ බුකියේ ආදරණීය මිතුරන් කියන්නේ ගෞම ඇඳලා ගත්ත අධ්‍යක්ෂකම අතහැරලා ඉරාජ් වීරත්න තවත් ඊට උඩින් ස්ටෙප් එකකට යන්න දඟලන්න තමයි මේ යන්නේ කියලා. මේක මේ නෙගටිව් මාකටින් එකක්ද? නෑ මල්ලී, ඇත්තටම මේ කියන්නේ මේ රටේ දේශපාලනය කියන්නේ මා ජරා තැනක්ම කීරිය ජරා තැනක්. මේක කාටවත් එක පාට මේ සිස්ටම් එක හදන්න බෑ. මේක රටේ නිලධාරීන්ගේ ඉඳලා හැමෝම පට්ට දූෂිත තැනක්. මේක මාර මේ අපේ රට ඇත්තටම මේක හදන්න මන් දන්නේ ජෙනරේෂන් කීයක් ඇයිද කියලා. ඉතින් ඒ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන්, ඒ සිස්ටම් එක හදන්න පුළුවන් එකම කෙනා රංජන් රාමනායක. ජනතාව අපි දීන් සිටින්න ඊළඟ ප්‍රධාන පුටුවට ජනතාව ගේන්න පෙළගැහිමු, හැම දෙනාම එකතු වෙමු. ඊළඟ සුදුස්සා රංජන් රාමනායක. තවමත් මගේ YouTube channel එක subscribe කර නැත්නම් subscribe කරන්න. ඒ ඊට යටත් තියෙන bell item එකත් click කරන්න. හැමෝටම බලන්න මේ වීඩියෝ එක share කරන්න. හැම දෙනාටම මේක සමහරක් විට ඉරාජ්ගේ යම්සි කුමන්ත්‍රණයක් යම්කිසි රඟපෑමක් වෙන්න පුළුවන්. නමුත් හරිම වෙනා රංජන් රාමනායක හැමදේම රංජන් රාමනායක කියල ඉවරයි. අධිකරණ දූෂිතයි, සීල්ම තැන දූෂිතයි කියන එක රංජන් රාමනායක කියලා තියෙනවා. අද ගවුන් සගයත් ඒ දේ කියනවා. ඔන්න හැම කෙනාටම ජය.